අද බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා අද මේ ස්ථානයට පැමිණෙයි කියලා. හැබැයි අපි දන්න හැටියට එතුමා මේනකොට ඉන්නේ විදේශගත වෙලා. එතුමා ගමේ ගොඩේ විහාරස්ථානවල ගමේ බෝක්කුවේ හැම තැන්වලම මම එක රුපියලක්වත් ගත්තේ නැහැ. මේ වගේ දේවල් ගත්තනම් මම මගේ බෙල්ල කපා ගන්නවා. ඒ වගේ වහසි බස් රාජ්‍ය තාන්ත්‍රික භාවයට නොගැලපෙන රාජ්‍යාධිකාරීන්ගේ විලාසයෙන් උත්තර දෙන හැටි අපි දැක්කා. මේ උත්තරීතර ආයතනයේ මේ කාරණේ පිළිබඳව වග විභාග කරන්න මෙහෙම විවාදයක් ගන්නකොට අද මේ පිළිබඳව උත්තර දෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමාට යුතුකමක් තිබුණා එන්න. මොකද මේ ගණදෙනු හා සම්බන්ධව දැන් අපි දන්නවා මේ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන බොහෝ අයට මේ කාරණා හා සම්බන්ධයෙන් එතුමල්ලගෙන් දැනගත්ත කාරණා ටිකක් කියෝලා අරිනවා මිසක් මේ පිළිබඳව දන්නේ නැහැ කියනවත් අපි දන්නවා. ඒ වார்த்தාව මොකද්ද කියලා කරුණාකරලා මේ සභාවට දැනුම් දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. එතුමා අහනවා මේ නිව්යෝක් ටයිම්ස් වார்த்தාව කියවන්න කියලා. නමුත් ඒකට උත්තර දෙන්න ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාවත් කිසිදු රාජපක්ෂ කෙනෙක් මෙතන නැහැ. අපිට ආරංචි වුණා ගරු හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයා සිංගප්පූරුවට ගිහිල්ලා කියලා. ඉතින් ලංකාවේ ඉන්න ඕන වෙලාවක විවාදය ආරම්භයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට බාධා කරමින් විවාදය නැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වුණා. මේ විවාදයට මාතෘකා වෙලා තියෙන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කරන්න ඕන ඉදිරිපත් කරන්න. මේක පක්ෂ නායක රැස්වීමේ ගත්ත තීරණය අනුව අද විවාදයේ ගත්තේ. මේක යෝජනාව ඉදිරිපත් කරනකොටම ඇහුම්කන් දෙන්නේ නැතුව පුදනකොටම කාපියකා කියනවා කලබල මන්ත්‍රීතුමා. චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාර අරගෙන බවයි මන්නම් පෙනෙන්නේ. ඒකයි මේ අර පරණ ඒවා රෙකෝඩ් ගගා දිගටම ගෙනියන්නේ. චීනයට උගස් කරලා සින්නක් කරව ලියලා දීලා ගත්ත අල්ලස් වලින් ජනතාවගේ මනස විකෘති කරලා ගුණාට අන්දන්න උත්සාහ කළ රාජපක්ෂ රෙජීමේ මේ ක්‍රියාවලිය අපි පිළිගුණ නැතුව හෙලා දකිනවා. මොකද බහුගේ දවස්වල මේගොල්ලෝ චෝදනා කරේ බොහොම සුදනන් වශයෙන්. එතකොට මම අහනවා මේ කියන විදිහට මේ චෙක්පත් බොරුද? මේ චෙක්පත් මාරු කරගෙන නැද්ද? එතකොට මේ රාජපක්ෂවරුන්ගේ බිරිඳෑවරුන්ට ආපු නමටම ආපු චෙක්පත් බොරුද? හම්බන්තොට වරාය සඳහා චීනය ලබා දීපු ණය මුදල් ලබා දීලා තියෙන්නේ මේ HPDP කියන Phase 2 කියන account එකෙන් තමයි අපිට ණය මුදල් ලබා දෙලා තියෙන චීනය. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ලබා දීපු මේ මුදල අර අපි චීනෙන් ලබාගත් හම්බන්තොට වරායට ලබාගත් ණය මුදල ඇතුලේ තියෙන හින්දා අපිට අද ගෙවන්න වෙලා තියෙනවා සීල දනාටම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරයේ ණයයි පොලියයි හැම එකක්ම මේ රටේ ජන තාවට අද ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අම්මගේ තාත්තගේ සොහන ඇදුවා ආරක්ෂක අරමුදලෙන්. ඊට පස්සේ නඩු යනකොට මේ මුදල නැවත ගෙව්වා. එහෙමනම් අපි මහින්ද මහත්තයාට කියනවා මේ මුදල තාපසු ගෙවන්න. මේක මේ රටේ ජනතාවගේ සල්ලි. මිලියන 1390 චෙක්පත් මාරු කරලා අරලියගහ මන්දිරයට බාර දුන්න කියලා සාක්ෂි තියෙනවා. මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමේදී මුදල් සම්බන්ධව බාර දුන්න කියලා පුද්ගලයා අරලියගහ මන්දිරයේදී සේවය කරපු හේමා මාදීල කියන අයට බාර දුන්න කියන්නේ. හැබැයි ප්‍රශ්නේ මේ හේමා මාදිවල කියන අයද ජීවතුන් අතර නැහැ. අපිට බරපතල සැකයක් තියෙනවා මේ හේමා මාදිවලගේ මරණය එක්ක අභිරහසක් එහෙම නැත්නම් අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ අලුත් තියරි එකක්. මෞබිමේ බාරකාරයෝ දේශයේ මුරදේවතාවන් ඒ වගේම දේශප්‍රේමිත්වයේ සංකේතය කියන කණ්ඩායමට තමයි මේ චෝදනාව එන්නේ. මොකද මේක වංචාවකට වඩා මේක පාවාදීමක් හැටියට තමයි අපි දකි. රටක විදේශ සමාගමකින් මුදල් අරගෙන එහි ලොකු ව්‍යාපෘතියක් යද්දි ඒකත් එක්ක ගනුදෙනු කරන අතර ඒ ගනුදෙනුවක් සිදු වෙලා තියෙනවා නම් ඒ අපේ ස්වෛරීත්වයට පහරක් ගහන එකක් හැටියට තමයි අපි දකි. රටේ නායක චීන සමාගම විසින් මිලදී ගල තිබෙනවා නම් ඒක රටේ මොනතරම් දේශපාලන අර්බුදයක් බවට පත්විය යුතුද? නමුත් ඒවා ජනතාවට අදාළ නැහැ. ඒ තරමට පත්‍යම් වෙලා තිනවා තමුන් වහන්සේගේ වංචාසා දූෂණ. අඩුම තරමේ කුරුණෑගල මන්ත්‍රකම් පැත්තකින් තියන්න, අනාගතේ නායකය වෙනක පැත්තකින් තියන්න, මේ රටේ පුරවැසියෙක් හැටියට යම් සමාගමක් විසින් මිලදී ආරං තියෙන බව එළදරව් වී තිබෙනවා නම් ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුවට මේ රටට කරුණු ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීම නෙවෙයි. රටේ ආර්ථික වශයෙන් මහා උගුලකට හිර කරපු මේ ව්‍යාපෘති වලට කොමිස් කොල්ල කෑම් පිළිබඳව අපි කතා කරන්නේ. පුෂ්පා රාජපක්ෂලාට, සරණ ගුණවර්ධනලාට, මහින්ද රාජපක්ෂලාට මේ සමාගම් මූල්‍ය ආධාර දීපු ආකාරය පිළිබඳව අපි කතා කරන්නේ. බැසි රාජපක්ෂ මේකට උත්තර නොදුන්නට කමක් නැහැ. ඔහු වගේ කියන්නේ ඇමරිකන් ජනතාවට. ඔය ඇමරිකන් ප්‍රවාසී. හැබැයි මේ රටේ ප්‍රවාසීක් මහින්ද රාජපක්ෂ මහත්මේ. මොන දේශප්‍රේමියෙක්ද මේක ආරක්ෂා කරන්න පුළුවන්කම තිබෙන්නේ? මේ ගනුදෙනු ආරක්ෂා කළ හැකි වන්නේ රාජපක්ෂ මහත්මයාගේ පැවැත්මයි, තමන්ගේ දේශපාලන පැවැත්මයි සමපාත විචයට ප්‍රමණයයි. රාජපක්ෂගෙන් තොර දේශපාලනක් නැති ඇයට පමණයි. රාජපක්ෂ පවුලට තව තවත් ආවඩ කිරීමෙන්, තව තවත් සුරතල් කිරීමෙන්, තව තවත් උංග උඩු කුක්කුංග වෙන ඇයට පමණයි මේක ආරක්ෂා කළ කියන්නේ. අඩුමතරම් එකට ඇරෙහි වෙන්න බැරන් නිහඬ වෙන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි නිහඬ විදලා තඩක් නැහැ. සිංගප්පූරුවෙ ඉඳන් සිග්නල් එක දැන් උඹ කතා කරපන්, උඹ කෑ ගහපන්, උඹ අහපන් දැන් ස්ථාර නියෝග ප්‍රශ්න
උඹද මේක කියපන් උඹ වෙන ප්‍රශ්නයක් ගනි එහෙම රූකඩ වගේ නූල් වලට නැට වෙන රූකඩ කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම රටක ආර්ථික ස්වාධීනත්ව රට දේශපාලන ස්වාධීනත්ව අහිමි කරනවා නම් Tamange කොමිස් මුදල් මත එවැනි නායකයන් මේ රට ඕනද එවැනි දේශපාලනක් මේ රට ඕනද එවැනි දේශපාලනක් එවැනි නායකයන් ප්‍රතික්ෂේප කිරීමේ මතයක් මේ රටේ පොදු ජනතාව තුළ මතු කළ යුතුයි